අපි සූදානම් වෙන්න ඕනේ පන්ති කාමරයේ ගුණාත්මක අධ්‍යාපනය දරුවන්ට ලබා දෙන්න. විදුහල්පතිතුරු සූදානම් වෙන්න ඕනේ ඒ සඳහා අධීක්ෂණය කරන්න පාසල මෙහෙවන්න. දැන් මේ සඳහා අපි යෝජනා කීපයක් ඩොමේන්ස් 6ක රිෆෝම්ස් අපි ආරම්භ කරන්න යනවා. ඒයින් ප්‍රයොරිටි එක දීලා තින්නේ ප්‍රමුඛතාවය දීලා තින්නේ ඇඩ්මිනිස්ට්‍රේටිව් රිෆෝම්ස්. අපේ අමාත්‍යංශ ව්‍යුහය පළාත් දෙපාර්තමේන්තුවල ව්‍යුහය කලාප කොට්ටාස පාසල්වල ව්‍යුහය නැවත සකස් වෙන තුරු අපේ ව්‍යුහය ශක්තිමත් ධාරිතා වර්ධනය කරන්න ඕනේ කැපැසිටි බිල්ලි. එහෙම නැත්නම් මේ මේසා විශාලවන්නා වූ පරිවර්තනයකට යන්න පුළුවන්ද? මග වැටෙනවා. මම සූදානම් නැහැ ඒකට. ඒ නිසා අපි මුලින්ම ආරම්භ කරනවා ඇඩ්මිනිස්ට්‍රේටිව් රිෆෝම්ස්. අධ්‍යාපන අමාත්‍යංශය අතර එක ලේකම් දුර සංඛ්‍යාව වෙනස් වෙනවා. විෂයන් වෙනස් වෙනවා. අදට ගැලපෙන රිෆෝම් එකකට ගැලපෙන ඒ සියල්ල දැන් මේ වෙනකොට අපි සකස් කළ අවසන්. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය ජාතික අධ්‍යාපන කොමිසම දැන් බාර දීලා තියෙනවා අවුරුදු 10කට. ඒකට ලයින් වෙන්න ඒකට සම්පාත වෙන්න අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දැන් සකස් කරන්නේ. පාසල් වර්ගීකරණය අපි වෙනස් කරනවා. 1AB 1C type 2 type 3. ඒ නිසා සරල කරනවා පාසල් වර්ගීකරණය 1 to 5 primary 6 to 9 junior secondary 10 to 13 senior secondary or 1 to 5 primary and 6 to 13 secondary. පාසල් වර්ග තුනයි තියෙන පුළුවන්. එකපාර කරන්න බැරි වෙයි. 113 පාසලත් අපි තුනට වෙන් කරන්නේ. හැබැයි පරිපාලන තුනක් පාසල තුන ක්‍රියාත්මක. විදුහල්පතිතුරු තුන් දිනක් ඉඳීවි. 1AB 1C පාසලක ප්‍රයිමරි එකට එක්කෙනයි, ජූනියර් සෙකන්ඩරි එකට එක්කෙනයි, සීනියර් සෙකන්ඩරි එකට එක්කෙනයි. පරිපාලනය. අපි උපාධිධාරීන් 8000ක් ස්ථානගත කරනවා මුල්‍ය සහකාර සහ පරිපාලන සහකාර හැටියට අපි මාර්තු මාසෙ වෙනකොට. ඒ අය පාසලේ කාර්යාල කළමනාකරණය, මුල්‍ය කළමනාකරණයේ වගකීම් අපි පවරනවා. විදුහල්පතිතුරුන්ව නිදහස් කරනවා අපි ඒ වගකීම් වලින්. අද කලාප 100ක් තියෙනවා පළාත් 9ක. කලාප 100 120ක් බවට පත් වෙයි. මේ වෙනකොට මැපින් කළා අවසානයි පළාත් බලධාරීන් සමග පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුත් මන් දැනුවත් කළා අවසානයි. උත්ති සමිතිය එක්ක පළවෙනි සාකච්ඡාව තියෙනවා. කලාප 100 120ක් වෙනවා. දැන් මේ වගේ මුළු රටේම කලාප සංඛ්‍යාව 20කින් වැඩි වෙයි. කලාප තුල එන දැනට තියෙන කොට්ටාස 312 ස්කූල් ඩෙවලොප්මන්ට් බෝඩ්ස් හැටියට නැත්නම් ස්කූල් බෝඩ්ස් හැටියට 550ක් වෙනවා. මේ බෝඩ්ස් 550 ඇතුලේ ක්ලස්ටර්ස් 1200ක් වෙනවා පරිෂද. හැම ක්ලස්ටරයකම පාසල් 6 ඉඳලා 10 ප්‍රමාණයක් තියෙනවා. ඒකෙන් පාසල් එකක් හෝ වැඩි ප්‍රමාණයක් ලීඩ් ස්කූල්ස් වෙනවා. Not national schools. I am not going to convert any of the provincial schools to national schools. There will be lead schools. ප්‍රමුඛ පාසල් තියෙවි එකක් හෝ වැඩි ප්‍රමාණයක් පරිෂදයක. ඒ දෙක 613 පන්ති සහ උසස් පෙළ විෂය ධාරා 4ම තියෙන bilingual බවට පත් කරනවා 6 සිට 13 දක්වා. මේ සියල්ලටම අපි පරිගණක විද්‍යාගාරයක්, තොරතුරු තාක්ෂණය මේ සියල්ල ලබා දෙනවා. දැන් වෙනුන CRC සෙන්ටර්ස් තිබුණා 86ක්. ඒ 80ම අපි මේක අපි 100ක් කරනවා. දැන් කලාප 120ක් වුණාම එක කලාපෙට එක ගාණ තිනු ගුරුවරු සීළු දෙනාම තොරතුරු තාක්ෂණය පිළිබඳව දැනුවත් වීමට අවශ්‍ය සීළු දෙනාටම පුහුණුව ලබා දෙනවා මේ CRC සෙන්ටර්ස් වල කලාප මට්ටම. ග්‍රේඩ් 6 එකෙන් උඩට එන IT අපි අප්ඩේට් කරනවා සිලබස් එක.